මේ ව්‍යාජ දේශ ප්‍රේමින්නේ. හැබැයි ඉතා කෙටි කාලයක් ඇතුළත මේ ව්‍යාජ දේශ ප්‍රේමින්ගේ සලුපිලි අපි ඉදිරියේම අද නිර්වත් වෙමින් තිබෙනවා. ඊළඟ මේකල බලයෙන් අද ප්‍රධාන සාධකය මොකක්ද? මුස්ලිම් විරෝධයක් නිර්මාණය කර අපේ රටේ. හැදුවේ නැද්ද? හැදුවා. ජාති අනතුරේ කිව්වා. 2050 වෙනකොට මුස්ලිම් ජනගහනය වැඩි වෙලා සිංහල ජනගහනය අඩු වෙනවා කිව්වා. මොනවද නොකිව්වේ ඒ කාලේ? වඳ ඇඳුම් තියනවා කිව්වා. දැන් එතකොට නොවැම්බර් මාසේ 16 වෙනකොට වඳ ඇඳුම් විකිණලා ඉවරද? කිව්ව දේවල්. වඳ ආහාර තියනවා කිව්වා. වඳ බෙහෙත් තියනවා කිව්වා. කිව්වේ නැද්ද? ඒ නිර්මාණ කරන මොකද කිව්වේ? ජනාධිපතිවරණ වේදිකාවෙන් මොකද කිව්වේ? මේ මුස්ලිම් විනාශකාරී ජාතිවාද ඒජන්තයන් රිසත් බදුද්දීන් අත්අඩංගුවට ගන්න එක හිරේ දානවා කිව්වා. දැන් මොකද කියන්නේ? රිසත් බදුද්දීන් කියන පුළුවන් නම් මව දාපන් කියලා. කිව්වනේ මන්දක ඊයේ පෙරේදා කිව්වා. හරිද? දැන් ආයෙ මොකටද? රිසත්ව හිරේ දාන. දැන් රිසත් මොකද කියන්නේ? පුළුවන් නම් මව දාපන් කියලා. ඊට පස්සේ කිව්වේ මොකද්ද? මුස්ලිම් නේද ආගම උගන්නන මර්ධසා පාසල් වහනවා කිව්වා. මේක තමයි මූලධර්මවාදීන් හැදෙන්න කිව්වා. මේක තමයි සාමාන්‍ය අධ්‍යාපන අත්තරල මෙතන තමයි ඇවිල්ලා තියෙන කිව්වා. මේක තමයි සහාරාල්ලගේ මේ සහාරාල්ල හදන ප්‍රධානම තැන මර්ධස පාසල් කිව්වා. අපිට ගමු මොකද්ද? ඡන්ද දෙන්න මර්ධස පාසල් වහනවා කිව්වා. ඊයේ පෙරේද මහින්ද මහත්තය මොකද කිව්වේ? මර්ධස පාසල් ලියාපදිංචි කරනවා කිව්වා. කිව්වනේ. ඉතින් කොහොද? අපිට ගමු නැගෙනහිර විශ්වවිද්‍යාලය. ඒක සරියා විශ්වවිද්‍යාලයක් කිව්වා. ඒක මූලධර්මවාදී තෝතෙන්න කිව්වා. බලයට අවිල සරියා විශ්වවිද්‍යාලය වහනවා කිව්වා. අද මොකද කියලා? නෑ ඒක ඉතා හොඳ ඩිප්ලෝමා දෙන ආයතන බෝරපත් කරනවා. තම මොකද්ද මේ කියන්නේ? ඒ ජාතිවාදී විශ්වවිද්‍යාලය. ඊළඟ මොකද කිව්වේ? සාෆ් කියලා දොස්තර කෙනෙක් ඉන්නවා කිව්වා. 8000 සත්කම් කළා කියලා කිව්වා. 4000 වඳ සත්කම් කිව්වා. ආපරේට හිරේ දානවා කිව්වා. කිව්වේ නැද්ද? දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් සාෆ්ට දොස්තරකම දෙන්න තීන්දු කරලා. මොකද්ද මේ කියන්නේ? දොස්තර අපේ රටේ සිංහල භාෂාව විතරයි ජාති ගිය කියන්නේ. වෙන වෙන භාෂාවලින් කියන්න බෑ. ඉන්දියාව විශාල භාෂාවක් තියෙනවා. හැබැයි ඉන්දියාව ගොඩක් භාෂා තිබ්බ දෙක භාෂාවෙන් කියන්නේ අපේ රටේ භාෂාවන් දෙකක් තියලා මොකද දෙමළෙන් ජාතික ගීය කියන්නේ කියලා කිව්වා. හැබැයි මහින්ද මහත්තයා එදා මේ ළඟදී කියනවා නෑ දෙමළෙන් විතර ජාතික ගීය කියන අපි කිසි තීන්දුව කරන්නේ නෑ කිව්වා. නැගෙනහිර වෙන මුස්ලිම් පාලන හදන්න හදනවා කිව්වා. ඒක අපේ රටේ නීතියට යටත් නෑ කිව්වා. වෙනම බලයක් හදලා කටයුතු කරනවා කිව්වා. පොලිසිය ඉස්සරහ යන්න හෙල්මට් ඇතුව කිව්වා. වෙන අයට ඇහිගෙන මුකුත් කරන්න බෑ කිව්වා. ඒ නිසා මම නැගෙනහිර මුස්ලිම් බලයක් නිර්මාණය වෙන්න තියෙනවා මේක කඩනවා කිව්වා. කිව්වනේ කියපු කෙනා ඊයේ සයින්ද මාර්දු වලට නගර සභාවක් දෙනවා. මොකද්ද මේ? දැන් මං අහනවා තමුන් වහන්සේලා මේ රටේ නැවත පාහන්න බැරි තරමට සිංහල මුස්ලිම් විරෝධයක් නිර්මාණය කරා. සිංහල ජනය ඇතුලේ මුස්ලිම් ජනය අතර එක වෛරයක් සැකයක් ක්‍රෝධයක් නිර්මාණය කරා. මුස්ලිම් ජනය ඇතුලේ සිංහල ජනතාව කෙරේ සැකයක් වෛරයක් ක්‍රෝධයක් නිර්මාණය කරා. මොකක් වෙනුවෙන්ද? ඡන්ද ගන්න ජාතිවාදී වැපරුව අද මොකද කියන්නේ? ඒකේ පරස්පරය මත තබා ගන්න. ජාතිවාදී උපයෝග කර ගන්න පුළුවන් බලය ගන්න බලය කරන්න බෑ ජාතිවාදී. බලය හසුරවන්න බෑ ජාතිවාදී. ඒකට ඔප්පුවෙමින් තිබෙනවා. එදා මේ කතාව වලට මේ දකුණේ විශේෂම දකුණේ සිංහල ජනතාව කල්පනා කරා. ජාතිය බේර ගන්න ආගම් බේර ගන්න මාර නායකයෙක් ඇවිල්ලා තිබෙනවා. මුස්ලිම් ආක්‍රමණයට එරෙහිව මුස්ලිම් ජාතිවාදයට එරෙහිව හඬන ගන්න පුළුවන් ඒකට හැප්පෙන්න පුළුවන් නායකයෙක් ගන්න තියෙනවා කියලා කිව්වා. අද මොකද මෙමින් තිබෙන්නේ? අද මොකද මෙමින් තිබෙන්නේ? ඒ කියපේ වට පටහැනිව පරස්පරවද කටයුතු කරමින් තිබෙන්නේ. ඒ නිසා අපේ ජනතාව නිල්ලා හිටින්නේ. අපේ රටේ අනාගතය රඳා පවතින්නේ. එක ජනතාවක් කෙරේ තව ජනතාවක් සැකේ අවිශ්වාස ක්‍රෝධය උස්සලා එනකොටා ගන්න තත්ත්ව නිර්මාණය කළා නෙවෙයි. අපේ රටේ අනාගතය රඳා පවතින්නේ සියලු ජනතාව අතර ජාතික සමගිය නිර්මාණය කිරීමෙන් පමණක් කියන එක අද ඔප්පුවෙමින් තිබෙනවා. ඒක අපේ දේශපාලන. දැන් බලන්න. කියපු දේ නෙවෙයි කරමින් තිබෙන්නේ. ඒ නිසා සිංහල ජාතිය බේරා ගැනීමෙන් නේද උදවඩල කණ්ඩායමක් ඉස්සරහට ආවනම් ඒ ඇත්තක කප්සට් එකේ ඉන්නේ. මම දකින මේ දවස්වල සමාජ දාලවල යනවා නේද? මෙන්න මෙහෙට නගර සභාවක් දීලා කෝ අපේ රතන හාමුදුරුවනේ කියලා යනවා. මම දැක්ක යනවා. කෝ දැන් අපේ හාමුදුරුව කියලා යනවා. කෝ සියලු දෙනාගේ. හරිද? ඔය ජාතිවාදී වපුරු සියලු දෙනාගේ කටවල් වලට මැහුම් ගහලා වහගෙන ඉන්න තරමටම ආණ්ඩු අනිත් පැත්තට හැරිලා තිනවා. දැන් කොයි ජාතිවාදී වපුරු නායක කොයි ජාතිවාදී කියමන ඒ කිසිවක් නැතුව නේද ඊට පරස්පරව කටයුතු කරමින් තිබෙනවා. එනිසා ඒ ජනතාවත් අපි ආමන්ත්‍රණය කරන්න ඕන කියලා. ඊළඟ ප්‍රධාන වශයෙන් කොටගෙන ගොමු මොකද්ද? ඊළඟ ප්‍රධාන වශයෙන් කොටගෙන පාරිශුද්ධ පාලනයක් හදනවා කියලා. පාරිශුද්ධ පාලනයක් නෙවෙයි. මේක එක්තරා වර්ගයක වොෂින් මැෂින් එකක්. කිලිටි ඇඳුම් දාලා පිරිසුදු කරලා එන්නේ.
ඒ වගේ මොකද වෙලද? හොරු දාලා පිරිසුදු කරලන යන්ත්‍රයක් හදලා තියෙන ආණ්ඩුව. පළවෙනි පිරිසුදු කරේ කවුද? මේකින් එක කියන්නේ. ඉස්ලාම් ගෝඨාභය රාජපක්ෂ. ගෝඨාභය රාජපක්ෂට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය. හොඳින් තේරුම් ගන්න මේ රටේ ජනතාවට මේවා වෙනවා අඩුයි. ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය කියලා කිව්වේ විනිසුරුවන් තුන්දෙනෙකුගෙන් සමන්විත විශේෂ මහාධිකරණ පීඨය. ඇයි ඒකට මේ වංචා දූෂණ පිළිබඳ නඩු විතරයි අහන්නේ? මොකද අනිත් ඒ වගේ නඩු අහන්න ගියොත් නේද පෙබරවාරි මාසේ නේද 16 නඩුවක් ගත්තොත් කල් තියෙනවා නොවැම්බර් වලට අවුරුද්දට දෙපාර. එනිසා කිව්වා මෙහෙම බෑ, මේ නඩුට ඉක්මනින් අහලා ඉවර කරන්න ඕන කියලා ත්‍රිපුද්ගල මහාධිකරණයක් පිහිටෙව්වා. ත්‍රිපුද්ගල මහාධිකරණය ගොනු කරපු ප්‍රථම නඩු තුන අතර එක නඩුවක් තමයි ගෝඨාභයට විරුද්ධ නඩුව. ඒ මොකද්ද? අම්මා තාත්තගේ සොහොන හදා ගැනීම සඳහා ආණ්ඩුවේ සල්ලි වියදම් කරපු නඩුව. මොකද කරේ? වංගු ගැහුවා ගොඩක්. ඉස්සලා ගිහිලා කිව්වා මේ නඩුව අහන්න බෑ කියලා නඩුවක් දැම ශේෂ්ඨාධිකරණ. ඒක සැලකීතු කාලයක් අහලා කිව්වා නෑ මේ නඩුව මේකේ අහන්න පුළුවන් කිව්වා. එතකොට අර දිනපතා ඒකෙන් අහන්න හිටියට අහන්න බැරි වුණා. ඊළඟ මොකද කරේ? ඊළඟ නඩු දිනේනකොට සිංගප්පූරුවට ගිහලා රෝහල් ගත වුණා. රෝහල් ගත වෙලා කිව්වා හදිසි අසනීප තත්වයක්, නඩුවට එන්න බෑ කිව්වා. ඊළඟ මොකද උනේ? ඊළඟ නඩු දිනේ දෙනකොට කිව්වා නැවතම පරීක්ෂණය සඳහා සිංගප්පූරු යන්න ඕන, එදා එන්න බෑ කිව්වා. ඊළඟ නඩු දිනේ දුන්නා. චන්ද කාලේ නඩු වහනක හරි නෑ නේ කිව්වා. ඊළඟ නඩු දිනේ දුන්නා. එතකොට ජනාධිපති වෙලා මොකද කරේ? අධිකරණයට ගිහිල්ලා නීතිපතිවරයා කිව්වා ජනාධිපතිවරයාට විරුද්ධව නඩු වහන්න බලයක් නෑ, නඩුව පැත්තකින් තියන්න කිව්වා. එහෙමයි යා නඩු ඒ වොෂින් මැෂින් එකේ යාගේ නඩුව බේරගත්ත විදිය. ඊළඟ තව කෙනෙක් අපේ රටේ ආණ්ඩුවට එන්න ඕන ධනය පෞද්ගලික සමාගමකට පැවරීම වෙනුවෙන් එහි අයිතිකරුවාට උසාවියෙන් නියෝග නිකුත් කරලා තිබුණා. එයත් මොකද කරේ? හදිසි අසනීපල සිංගප්පූරුවට පැන්නා. බැලලා උසාවිය මොකද කරේ? එන්න කිව්වට එන්න කිව්වට ආවේ නැහැ. පෞගේ දවස්වල ආවා. දවස් කීපයක් රිමාන්ඩ් බාරේ හිටියා. රිමාන්ඩ් එකට ගියා. රිමාන්ඩ් එකට ගිහිල්ලා අසනීප වෙලා බන්ධනාගාරේ රෝහලට ගියා. දැන් එළියි. නේද? වංචා දූෂණ පිරිසුදු කිරීමේ වොෂින් මැෂින් එක. ඊළඟ උදයන්ග වීරතුංග මහින්ද මහතා ඥාති සොහුරා. ඇත්තකට උදයන්ග වීරතුංග තමයි මික් ප්‍රහාරක ගනුදෙනු සිද්ධ වෙනකොට රුසියාවේ තානාපතිවරයා. ඔහු තමයි මේ ගනුදෙනුව අතරමැදියට කටයුතු කරේ. ඔහුගෙන් කට උත්තරයක් ගන්න නැතුව නඩු ඉස්සරහට යන්න බැරුව තිබ්බා. අවුරුදු 4ක් කට්ටි පැනපැන හිටියා. ජාත්‍යන්තර රතුවරෙන් තුනිකුත් කරා. උදයන්ග වීරතුංග ආවේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ඥාති සොහුරා ආවේ නැහැ. මොකද කරේ? ඊ ඇවිල්ලා CID එකට බාර වුණා. නේ CID එක එයාපෝට් එකකින් ගත්තා. මම දන්නේ කොහොමද ආවේ කියන්න. ඊට පස්සේ කට උත්තරයක් ගත්තා. හෙට දක්වා සඳුදා දක්වා රිමාන්ඩ් කරලා තියෙනවා. මට දැන් ආරංචි රෝහල් ගත කරත් කියන බන්ධනාගාර රෝහලයි. හරිද? සඳුදා දක්වා රිමාන්ඩ්. මොකද කරන්නේ? මැෂින් එක ඇතුළට දැම්මා. සඳුදා තව දවස් කීපයක් ගිහින් කොට එයා එළියි. ඔය විදිහටම තව ඉන්නවා මෑන් කෙනෙක්. මම කියන්න ඇමරිකාවේ තානාපති මහින්ද මහතාගේ ඥාතිය ජාලි වික්‍රමසූරිය. එයාට නඩුවක් දෙන ඇමරිකන් තානාපති කාර්යාලය හොරෙන් විකුණලා. තානාපති කාර්යාලය විකුණපු නඩුව තියෙන්නේ. මම පාර්ලිමේන්තේ ඇහුවා ඒ නඩුව අහනකොට එයා පැන්න ඇමරිකාවට. ලෙස එයාට ඇප තිබ්බ දෙන්නේ. මම පාර්ලිමේන්තේ දැන් ඇප තිබ්බු දෙන්න කෝ කියලා. ඒ දෙන්නත් පැන්න කිව්වා. දැන් ඒගොල්ලන්ට ජාත්‍යන්තර වරින්තුනිකුත් කරලා තියෙන්නේ. තව ටික දවසකින් ඒගොල්ලොත් එනවා, මැෂින් එක ඇතුළට දානවා, පිරිසිදු වෙනවා, එළියට එනවා. තව අඩු කවුද? අර්ජුන මහේන්ද්‍ර. බලන්න, එනවා, මැෂින් එක ඇතුළට දානවා, පිරිසිදු කරනවා, එළියට ගේන. මොකද මේ පාලනේ මත තබා ගන්න. හොඳට පිරිසිදු කරනවා, එළියට ගේනවා.